වසර 3ක් පමණ වයස ඇති සමග ජන බලවේගයේ අපේ පක්ෂය එහි නායකයා හැටියටත් අද මගේ කණ්ඩායමත් එක්ක මුළු රටේම සමග ජන බලවේගයේ උද්දාමයට ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක්. ඇයි මම එහෙම කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මේ වර්තමාන රජය පළාත් පාලන මැතිවරණය හකුලන්නට නතර කරන්නට මුදල් ලබා නොදීම තුලින් ඒ අකර්මණ්‍ය කරපු මැතිවරණ ව්‍යාපාරයේ මැතිවරණයේ පැවැත්වීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ටරිම් ඕඩර් එකක් ලබා දුන්නා. අන්තර්කාල නියෝගයක් ලබා දුන්නා. මොකද ඒ නියෝගය? මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණය සඳහා 2023 වසරේ ආයවැයෙන් වෙන්වුණු අරමුදල් ලබා නොදීම වැළැක්වීම. බොහොම සරලව කියනවා නම් වෙන්වුණු මුදල් ටික ලබා දිය යුතුයි කියන ඒ උත්තරීතර නියෝගය අපේ රටේ ස්වාධීන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණය, මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා ලබා දුන්නා කියන එක මම බොහොම ආඩම්බරින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. පහුගිය දවසක මමත් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වී සිටින මොහොතක යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු සැසිවාරයේ මම සහභාගී වුණේ නැහැ. ඒ මොකද මැතිවරණයක් පැවැත්වෙන නිසා. හැබැයි රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලොකු විකට රංගනයක් එළි දැක්. ඔහු කිව්වා සල්ලි නැහැ, සල්ලි දෙන්න හැකියාවකුත් නැහැ, සල්ලි තිබුණත් දෙන්න අවශ්‍ය නැහැ. ඒ මොකද මැතිවරණයක් නැහැයි කියේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දුන්නු ඉන්ටර්ම් ඕඩර් එක හරහා බොහොම පැහැදිලි මතයක් මේ රටේ නිවැරදි මතයක් ස්ථාපනය කරලා තිබෙනවා. රටේ ජනාධිපතිවරයා පුන පුනා කියද්දී මේ රටේ මැතිවරණයක් නැතයි කියන එක රටේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් මුදල් අමතිවරයට කියනවා මැතිවරණයට මුදල් ලබා දීම වැළැක්වීම තහනම් කර. වෙනත් වචනයකින් කියනවා නම් මැතිවරණය සඳහා මුදල් ලබා දිය යුතුයි. ඒක ආයවැයෙන් වෙන්වුණු මුදල්, 2023 සඳහා වෙන්වුණු මුදල්. මේ තීන්දුවත් සමග ජනාධිපතිවරයාගේ විකට රංගනය අවසන් වෙනවා.